ඔබ දන්නවා සමාජය ඇතුළේ අපට ජනමාධ්‍යෝස්සේ අසන්නට දකින්න ලැබෙන දෙයක් තමයි වෛද්‍යවරු විදියට අපිත් කම්පාවට පත්වන සිදුවීම් ගණනාවක්ම අහන්න දකින්න ලැබෙනවා. හැබැයි කවුරුත් කතා කරන්නේ නැහැ. එක පැත්තකින් අපට පේන දෙයක් තමයි සමාජය ඇතුළේ බැලූ බැල්මට මේ සමාජ ඛේදවාචකයේ නිසා, මේ ඇතුළේ ආර්ථික ඛේදවාචකයේ නිසා සියදිවි නසා ගැනීම්වල වැඩිවීමක් තියෙනවද කියන සැකය දැන් නිර්මාණය වෙන පටන් ගන්න තියෙනවා. අම්මලා තාත්තලා සියදිවි නසා ගන්නවා, තමගේ දරුවන්ව ඝාතනය කළා, ඔවුන් සියදිවි නසා ගන්න තැනට පත් වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් අපි දකිනවා කුඩා අතදරුවන් අලුත උපදින දරුවන්ව මහමග දාලා යන සිදුවීම් ගණනාවක්ම මේ දිනවල වාර්තා වෙනවා. මේ සියල්ලර අපට පේන දෙයක් තමයි මේ සමාජ ප්‍රකම්පණය ඔස්සේ මිනිසුන්ගේ මානසික ආතතිය, මානසික පීඩනය, සමාජයේ සිදුවීම් දරා ගන්න උන්ගේ නොහැකියාව සහ සමාජයට මුහුණ දෙන්න පෞරුෂත්වයක් නිර්මාණය නොවීම ශීඝ්‍රයෙන් වැඩි වෙන තත්ත්වයක් තියෙනවා. මේක අපි වෛද්‍යවරු විදියට වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදියට අපි දකිනවා. මේක බරපතල සෞඛ්‍ය සේවාවේ මානසික සෞඛ්‍ය අංශයේ දියුණුවීමට ඉතාමත්ම වැදගත් මොහොතක තමයි අපි ඉන්නේ. හැබැයි අවාසනාවට වගේ ඒ සම්බන්ධව කතිකාවතක් නිල මෙහෙයුමක් කාගේ හෝ මැදිහත් වීමක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අර දාලා ගියපු දරුවා වෙනුවෙන් ඒ දරුවා දාලා ගියපු අම්ම වෙන විවිධාකාර වූ චෝදනාමක කතා තමයි අපි දකින්නේ සමාජය ඇතුලේ. සමහර ඉහළ නිලධාරි වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය ඔස්සේ පවා දකින්න ලැබෙන එවැනි කතිකාමිතක් ධනාත්මක විදිහට අපි කොහොමද මෙවැනි අර්බුදයකදී දෛනිකව මිනිසුන්ගේ සමාජ පීඩනය වැඩි වෙනවා. අනික් පැත්තේ රියානතුරට ලක් වෙන මහා මාර්ගයේ රියානතුරට ලක් වෙන ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඇයි? හේතුව තමයි අද පාරට පහින අම්මා තාත්තට තමගේ දරුවගේ අධ්‍යාපනය ගැන, තමගේ ගෙදර, තමගේ සහ පවුලේ සමාජිකයන්ගේ බෙහෙත්වලට වියදම් කර දෙන මුදල ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ සෞඛ්‍ය අංශවලින් වෘත්ති සෞඛ්‍ය ව්‍යාපාරයක් විදියට වෙන අන් කවරදාටත් වඩා මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැන අපි කල්පනා කරන්න ඕන සමාජයක් තමයි හැදෙන්නේ. ලෝකේ රටවල් දියුණු වෙනකොට, ලෝකේ රටවල් ඉස්සරහට යනකොට ඒ රටවල මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛතාවයක් ලැබෙනවා. හැබැයි අවාසනාව අපි යල්පැන ගිය ක්‍රමෝපායන් සමග ගමන් කරන මේ දේශපාලන ක්‍රමය හරහා අපට එවැනි දියුණු සමාජ මනෝභාවයන් දකින්න ලැබෙන්නේ නැහැ. එනිසා අපි මේ ඉදිරි සියවසට ගමන් කරන්නේ, අවුරුද්දෙන් අවුරුද්ද ගමන් කරන්නේ එදා වේලට සැරෙන්න අපට මාර්ග සිතියමක් නැහැ. දැන් අපට පේන දේ තමයි දේශපාලකයන් අපේ රටේ ආර්ථික ස්ථාවරභාවය ගැන, ඩොලරය පහත වැටලා රුපියල ස්ථාවර වීම ගැන කතා කරනවා. එහෙනම් දැන් පළමුවම කළ යුතු දේ තමයි මේ කියන தত্ত্বය යථාර්ථවාදී ස්වරූපයක් නම්, සත්‍ය වශයෙන්ම සමාජයේ සිදුවන දෙයක් නම්, ඒ தত্ত্বය සම්ප්‍රේෂණය විය යුතුයි මේ රටේ ග්‍රාමීය මිනිසයාට. අදට රෝහල් පද්ධතිය ඇතුලේ හිඟ බෙහෙත් ටික ගේන වැඩ පිළිවෙලක් අපට අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. පිළිකා රෝගීන් ඖෂධ මිලදී ගන්න බැරුව, මිල දරා ගන්න බැරිව මිය යනවා. වගඩ රෝගීන්ට වගඩ බද්ධ කර ගන්න බැරි தত্ত্বයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දියවැඩියාවට අදිරුදුර පීඩනයට, හෘදය ආබාධ වලට දිගු කාලින ඖෂධ ලබා ගන්න සායන වලට පැමිණ රෝගීන්ට බෙහෙත් නොමැතිකම නිසා විශාල වශයෙන් පීඩාවට පත් වෙනවා. හැබැයි ඒ සම්බන්ධ සැලැස්මක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තා කරන විදිහට අත්‍යවශ්‍ය ඖෂධ 150කට වැඩි ප්‍රමාණයක බරපතල හිඟයක් නැත්නම් ඒ තියෙන ගබඩා හිස් බවක් තමයි මේ මොහොතේ දකින්න ලැබෙන්නේ. ඒතර මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වෙද්දී දේශපාලකයන් මේකට මාර්ග සිතියමක් යටතේ, ප්‍රමුඛතාවයක් යටතේ විසඳුම් ලබා දෙන්න කටයුතු නොකිරීමත් එක්ක අපට ඇතිවන සැකය තමයි ජලය පෞද්ගලීකරණය කරද්දී, විදුලි බල ශ්‍රේෂ්ඨ පෞද්ගලීකරණය කරද්දී, ප්‍රවාහන සේවා, ගුවන් සමාගම්, වරාය පෞද්ගලීකරණය කරද්දී අපේ රටේ මිනිසුන්ට නොමිලේ බෙහෙත් ටික ගන්න තියෙන අවසාන බලාපොරොත්තුව පෞද්ගලීකරණය කිරීමට, එනම් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමේ වැයමක් දියත් වෙනවාද කියන සැකය නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් අවුරුද්දක් තිස්සේ ඖෂධ හිඟයට විසඳුම් ලබා දෙන්න කිසිදු මාර්ග සැලැස්මක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇමතිවරයත් නිලධාරිනුත් එදිනදා කරන කතා බහ සහ මාධ්‍ය සංදර්ශන විතරයි අපට පේන්න තියෙන්නේ. ආර්ථික ස්ථාවර වෙනවා නම් ජනාධිපතිවරයා ඉස්සෙල්ලම කරන්න ඕන ගමේ මිනිස්සුන්ට ගන්න තියෙන බෙහෙත් පෙත්ත ලබා දෙන වැඩපිළිවෙලට ප්‍රමුඛතාවය ලබා දෙන එක. ආර්ථිකයේ ඔය කියන ස්ථාවර වෙනවා නම් ඉස්සෙල්ලම පිළිකා රෝහලේ රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ ටික ලබා දෙන වැඩපිළිවෙල සකස් වෙන්න ඕන. ආර්ථිකයේ මේ කියන විදිහට ඇත්තටම ස්ථාවර වෙනවා නම් වගකීම් රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ ටික ලබා දෙන වැඩපිළිවෙල ස්ථාවර වෙන්න ඕන.
ඔහුගේ අයවැයෙන් අපේ රටේ සමාජ සුභසාද කඩතුවලට වකුගඩු රෝගීන්ට අක්මා රෝගීන්ට ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු ලක්කලා දැන් මේවා ප්‍රතිස්ථාපනය කිරීමේ වගකීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාට තියෙනවා. අඛණ්ඩව මන්ද පෝෂණය වැඩි වෙද්දී අපේ රටේ සෑම දරුවන් දෙදෙනෙක්ගෙම එකෙක් ආහාර හිඟයට බඩගින්න පෙළෙන බව යුනිසෙෆ් ආයතනයේ වාර්තා කරද්දී උග්‍ර මන්ද පෝෂණය පෙළ දරුවන් 50,000ක් තවමත් රට තුල ඉන්න බව 2023 යුනිසෙෆ් තම පළමු වාර්තාවේ සඳහන් කරද්දී ඒ වෙනුවෙන් කිසිදු මාර්ගගත සැලැස්මක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපට පේන දේ තමයි අගනගරයට කොළඹ සහ සංඛ්‍යා ලේඛනවල වෙච්ච ඩොලරේ හරි රුපියලේ වෙනස්කම ගමට දැනිය යුතු වෙනවා. මේක සත්‍ය වශයෙන්ම සිදු වෙනස්කමක් නම් ගමේ මිනිස්සුන්ගේ බඩගින්නට ගමේ මිනිස්සුන්ට සමබල ආහාර වේලක් ලබා ගන්න ගමේ රෝහලේ තියෙන අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දෙන්න රසායනාගාර පරීක්ෂණ අඩු මිලට කරගන්න පුළුවන් තත්යක් නිර්මාණය වෙන්න ඕන. හැබැයි එවැන්නක් අපි දකින්න ලැබෙන්නේ නැහැ. එවැන්නක් දකින්න තබා එවැන්නක් සඳහා වන මාර්ගත සැලසුමක් අපට පේන්න දකින්න ලැබෙන්නේ නැහැ. දැන් සෞඛ්‍ය බලධාරීන් පෞගිය කාලේ දිගින් දිගටම කිව් දෙයක් තමයි ඩොලර් අර්බුදය නිසා ඩොලර් හිඟය නිසා බැංකුවල් පද්ධතිය සිදු වෙච්ච වෙනස්කම් නිසා ඖෂධ ගේන්න බැඳුම් කර එහෙම නැත්නම් ණයවර ලිපි විවෘත කරගන්න බැරි බව කිව්වා. දැන් අපි අහනවා සෞඛ්‍ය බලධාරීන්ගෙන් මේ ආර්ථික අර්බුදයේ මේ කියන ඩොලර් හා රුපියල් උච්චාවචනය හමුවේ බැංකු පද්ධතියේ යම් යම් ලීල්වීම් හමුවේ ඔබ එක පියවරක් හරි අරගත්තද ඖෂධ ටික ගේන්න මුදල් අමාත්‍යාංශ සම සාකච්ඡා කළා භාණ්ඩාගාරෙත් එක සාකච්ඡා කළා දුප්පත් මිනිස්සුන්ට අවශ්‍ය කරන ඖෂධ ටික ගේන්න මොන පියවරද පෞගී සති ලබා ගත්තේ එවැනි කිසිවක් පේන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපට පේන දේ තමයි මේ විජ්ජාකාර වලින් හා ස්වයං උත්ප්‍රාසය හරහා ස්වයං අභිනන්දනය හරහා මිනිසුන්ව මුලාවට පත් කිරීම අකණ්ඩවම සිදුවෙනවාද කියන සැකය නිර්මාණය වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන රජයට ලැබෙන පළවෙනි අවස්ථාවේදීම පළමු ප්‍රමුඛතාවය මෙරට අහිංසක මිනිස්සයාගේ අවශ්‍ය කරන බෙහෙත් බෙතර ලබා දෙන්න ඕන ඉන්සියුලින් ලබා දෙන්න ඕන පිළිකා රෝගියට අවශ්‍ය කරන ඖෂධ ටික ලබා දෙන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි සමහර ප්‍රදේශවල අපි දැන් නිදාසෙන් අවුරුදු 74ක් ගිහිල්ලත් සමහර ප්‍රදේශවල අවම මූලික සනීප ආරක්ෂක පහසුකම් වැසිකිලි කැසිකිලි නැති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒව සඳහා කුමන ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවද? ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන් තවමත් අඛණ්ඩවම බිඳවැටලා තියෙන්නේ. ඒ සඳහා තියෙන ප්‍රතිපත්ති රාමුව මොකක්ද? උතර මේ කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැතුව ජනතාව වෙනුවෙන් මාධ්‍ය සම්දර්ශන හරහා ලබා දෙන ප්‍රකාශ වලින් ජනතාව මුලාවට පත් කරන්නේ බැරි බවත් මේ තියෙන తాවකාලික සම්දර්ශන වලින් ජනතාවගේ ජන විඥානය නැත්නම් බුද්ධිය මුලාවට පත් කරන්න බැරි තැනකට රට ගමන් කරලා තියෙන බවත් පාලකයන් අවධාරණය කරගත යුතුයි. එනිසා අපි වෘත්ති සමිති ව්‍යාපාරයක් ලෙස ඉල්ලීමක් කරනවා කරුණාකර ලැබෙන පළවෙනි අවස්ථාවේම මේ රටේ සෞඛ්‍ය පද්ධතිය අවශ්‍ය කරන බිඳ වැටීම නැවත නොවෙන්නට අවශ්‍ය කරන මාර්ගගත සැලසුම් සකස් විය යුතුයි. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියේ වෙච්ච අඩුපාඩුකම් මගහැරලා ඒව ක්‍රියාත්මක කරන්න කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි වෘත්ති වේදින්ගේ අතිවිශාල බදු මුදලක් අය කරන විට එම බදු මුදල වැය කරන්නේ කුමන කටයුතු සඳහාද කියලා මාර්ගගත සැලැස්මක් අදටත් ප්‍රකාශයට පත් කරන්න බලධාරීන් අසමත් වෙලා තියෙනවා. ඒත් මේ මුදල් වලින් කරන ආංශික අංශ සම්බන්ධ අවබෝධයක් නොමැති වුණාට පස්සේ තමාගෙන් වැටුපෙන් ලබා ගන්නා කපා ගන්නා බදු මුදල් භාවිතා කරන්නේ කුමන කටයුතු සඳහාද කියලා සැලැස්මක් නැති වුණාට පස්සේ වෘත්ති වේදින් කැමති වෙන්නේ ඒ තමන්ගේ බදු වැටුප නිස්කාරණේ පූජා කරන්න. මොකද අපිට පේන දේ තමයි ඒ ලැබෙන දේ ඒ කප්පාදු වෙන දේ නැවත යන්නේ කැඩිච්ච හිල් වෙච්ච කලයක් පුරවන්න නම් මේ තියෙන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි වෘත්ති වේදින් කියන්නේ මේ බදු ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕන. කිසිදු තැනක කියන්නේ නැහැ බදු අය කරන්න එපා කියලා. මේ අය කරන බදු මුදලෙන් කුමන ආකාරයේ කටයුතු සිදුවෙනවාද? අධ්‍යාපනයට සෞඛ්‍යයට මාර්ග පද්ධතියට සමාජ සුභසාධක සඳහා කෘෂිකර්මය සඳහා වියදම් වෙනවාද කියන නිවැරදි සැලසුම ප්‍රකාශයට පත්විය යුතුයි. එහෙම නොවුනකින් වෙන්නේ මේ අතිවිශාල මුදල් ණය ප්‍රමාණයකට අපි යලිත් යටත් වෙන මොහොතේ තවත් අවුරුදු එකහමාරක් දෙකක් ගියාට පස්සේ මීට වඩා ගැඹුරු අගාධයකට අපි ගමන් කරන බව තමයි අපට පේන තියෙන දේ හා විශ්ලේෂණය වෙන්නේ. නිසා කියනවා කරුණා කළා මාර්ගගත සැලසුම ප්‍රකාශයට පත් කරන්න සියලු ජනතාවට එකතු වෙලා මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස්සු ඉන්න තැනින් තව අඩියක් පස්සට යනවා මිසක් තව අඩියක් ඉස්සරහට ගිහිල්ලා රට සැබෑ ලෙසම සංවර්ධනය වීමක් අපට පේන්නේ නැහැ කියන දේ අපි සඳහන් කරන්න කැමතියි. ස්තුතියි.
ඇතුළේ